මට සිහසුන බාර ගැනීමට හැකි නම් කිරුල දැරිය හැකි නම් වෙන කෙනෙකු සොයන්නේ කුමකටද? නමුත් යුවරජතුමාට සිහසුන බාර දෙන ලෙසයි විමල ධර්මසූරිය රජතුමා ඉල්ලා සිටියේ. මා යුවරජතුමා සමග රාජ්‍ය පාලනය කරන්න. මා ඔබලාගේ අයිතිවාසිකම් දීමට එකඟ වෙන්න. මේ වෙලාවේ අවශ්‍ය සමගිය හා ස්ථාවර රාජ්‍යයක් නම් කළ යුතු වන්නේ එය නොවේද? අපි ඒ ගැන සිතා බලා ඔබතුමියට දැනුම් දෙන්නම්. දැරට ඔබතුමිය රාජ්‍ය විචාරණවාට අපි අකමැති නැහැ. නැගෙනිය ඔබගත් තීරණය නිර්භයයි නිවැරදි ඒත් ඒ තීරණය ක්‍රියාත්මක කිරීමට හැකි වේදයි මට සැකයි එහේ යක්කණ්ඩි ඒ සියලු දෙනාම බල ලෝභී පරසතුරු උදුරගෙන කවුරුත් කතා කළේ නැහැ විමල ධර්ම සූර්ය වැනි කෙනෙක් කේ පිරිසේ නැහැ මට ඒ බව වැටහෙනවා අනිත් කරුණ ඔබ තවම සිටින්නේ 25 වෙනි විවේ. ඔබ සරණ පාවා ගැනීමට ඔය කවුරුත් pore බදාවි. අක්කණ්ඩි මගේ මේ වෑයම මහස්ථාන කුමරු වැඩවියට පත් වී රජකම බාර ගන්න අතුරු පමණයි. තව දස වසරකින් ඔහුට රජකම බාරගත හැකි. එතෙක් මට උදව් කරන්න. මටත් වඩා සේනාව හා ආයුධ ඔබට අවශ්‍ය වේවි. කුසුමාසන දේවියට සිහසුනේ රාජකාරී කිරීමට එකඟ වීම හරි කියමු. එහෙත් සෙනරත්න යුවරජතුමතුළු ලැබෙන්නේ කෙසේද? යුවරජතුමතුළු ලැබිය යුත්තේ ඔබට හෝ මට. සෙනරත් යුවරජකම නෙවෙයි රජකම පැහැරගනී කියන සැකය මට තිබෙන්නේ. පැවදිය සිටි ඔහු සිම්පති තනතුරට පත් කොට තිබෙනවා. අප කීවේ දින කිහිපයකින් අපගේ තීරණය දන්වන බවයි. දින කිහිපයකින් පැමිණ මා යුවරජ තනතුර ඉල්ලා සිටිනවා. මාත් එසේ කරන්නම්. එවිට දේවිය තීරණයක් ගනීවි. පීති බණ්ඩාර කුසුමාසන දේවිය තවමත් සිටින්නේ සරණ යා හැකි වයසේ. ඇය හා සරණ යන්නේ කවුද? ඇය ඔබෙත් මගෙත් නෑ නන්ඩි. විදිය බණ්ඩාර අපට සිරණත් සමග සටනකට යාමට සිදුවෙනවා. අපි යලිත් දේවිය මුණ ගැසිමු. කුමක්ද නුඹලාගේ දුක් ගැනවිල්ල? අපි බොහෝ දෙනෙක් ඔබතුමාගේ සේනාව බාරව සිටිනයි. අපි හාරිස්පත්තුව, ඒවාහෙට, කොත්මලේ, යටිනුවර, මාතලේ ගම්පොළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ. කුමක්ද ජනතාව ඉල්ලා සිටින්නේ?
විමල ධර්ම සූර්ය රජතුමාගේ කාලයේ අපේ රටවල්වල කෘෂිකර්මාන්තේ කම්මල් දියුණුවුණා. විහාර දේවාල හැදුණා. බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති වුණා. ඉතින් දේවින් වහන්සේ රජ වුණොත් පරංගින් රජ වී ඒ දේවල් නැති වේවියයි ජනතාව බියෙන් සිටිනවා. කොටින්ම එතුමියා ආයෙත් පරංගි ගැනමයි කියන බය තියෙනවා. පූජකවරුන් එතුමිය බැහැ දැකීමට මාලිගාවටත් එනවා. එතුමිය අසවේදු කියන පරංගි කපිතාන්වරයා සමග හසුන්පත් ගණදෙනු කරනවා කියලා කතා පැතිර යනවා. ඔබලා ඉල්ලා සිටින්නේ කුමක්ද? ඔබතුමා රාජ්‍ය භාර ගන්න. අපට සැලවුනේ විමල ධර්ම සූර්ය රජතුමාත් ඔබතුමාගෙන් එසේ ඉල්ලූ බවයි. එතුමාගේ අන්තිම වචනේ ඔබතුමාගෙන් ඉල්ලූ රට කරවන්න යන්නයි. ඔබලා කවුරුත් මා කෙරේ විශ්වාසය තබා සේනාවේ මාසතු කොටස ආරක්ෂා කරගන්න. සුදුසු දෙයක් මා කරන්න. රටේ ආරක්ෂාව ගැන බියවන්නේ. හොඳයි. අවසන්. පුත් කුමාරයයි දූ කුමරියන්ටද නැහැ. මහස්ථාන කුමාරයාණන් බ්‍රහ්මණතුමා අසල අකුරු කරමින් සිටියා. කුමාරින් වහන්සේලා දාසිය සම කාමරවල සිටිනවා. එක දිගට සිදුවෙන දේවල් මට දරා ගැනීමට බැරි තරම් වේදනාකාරී කීරවැල්ලේ. ඔබතුමියට විරුද්ධව මාලිකාව තුළම කුමන්ත්‍රණ වෙමින් තිබෙනවා. ඒක ආතරද? මෙනුවල්ගෙන් ප්‍රශ්න කරන්න. කොන්ස්තන්තින මුදලතුමා, ඔබ කොළඹ සිට පැමිණෙන බවට මට දැනගැනීමට ලැබුණා. මා එන්නේ රාජ්‍ය දූත ගමන. අස්වැකු පිට පැමිණියා නම් රජුගේ සේනා පහර දෙන්න නිසා පා ගමනින්ම පැමිණියා. අපි පැමිණෙන්නේ අසවේදු කපිතාන්තුමාගේ පුතුගීසි පාලක මණ්ඩලයේ තීරණයට අනුවයි. මා බෞතිස්ම වූවාට පසු කපිතාන්වරු නිතරම වෙත දූතයන් නෙව්වා. විමල ධර්ම රජු උකුත් වූවාට පසු උඩ රට රජ කරවීමට උරුම කරුවෙක් නෑ නේද? දේවියත් යුවරජතුමාත් රජ කරවීමට උත්සාහ කරනවා. ඔබතුමාටත් මායාදුන්නේ කුමරුටත් රජවීමට පෘතුගීසි කපිතාන්තුමා උපකාර කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන සේනාව අපි සපයනවා. අපි දේවිය මහන්සියට මේ ගැන දන්නවනවා. අපි කඳුරට ගොස් කතා කරමු. අපිට මායාදුන්නේ කුමරුත් හමු විය යුතුයි. මාය සූදානම් කර දෙන්න.
මැනුවෙල් ඔබ අපේ මාලිගයේ මහමුදලි ඔබ අපේ රජතුමාගේ හිතවත්ම මුලාදෑනිය මේ මාලිගාවේ මන් නොදන්න දෙයක් සිදු වෙනවා නම් මට කියන්න මැනුවෙල් මගේ අක්කන්දි සිටියට කමක් නැහැ කියන්න මැනුවෙල් මගේ රාජකාරිය රජතුමාත් බිසවුන් වහන්සේත් රැක ගැනීමයි ඔබතුමිය ප්‍රතුගීසීන්ට හිතවත් නිසා නැවත ඔවුන් ගෙන්වන බවත් ඒ නිසා යුවරජතුමාට රජවන ලෙසත් තෙන්කෝන් මුදලිතුමාත් මොහොට්ටාලවරුත් යුවරජතුමාට පවසා සිටියා යුවරජ කුමද්ද කීවේ මා ඔබතුමියට ඇති අනතුර පෙන්වා දුන්නා ඔබතුමියට දේව පිහිටයි කුමන්ත්‍රණේ කොටසක් මනුවේ පැවසුවේ නෑ අක්කාට සමහර විට සෙනරත්මීට එකඟ වෙන්නේ නැති තවත් සමහර විට මුදලිවරුන්ගේ විරෝධය සෙනරත් විසින්ම ඇති කළ එකක් වෙන්නත් ඇති ඔබ එසේ සිතන්නේ ධර්මපාල රජු ඔහුගේ මුදලිවරු පරංගි කපිතාන්වරු සිදු කළ කුමන්ත්‍රණ රහස් ඝාතන කපටිකම් ඒ සියල්ල අද්දුටු කෙනෙක් මම මේ සියල්ල පිළිකුල් කළ යුතු වේවා එයයි සත්‍ය මා කළ යුත්තේ කුමක්ද කිසිවක් නොදන්නාසේ රජපදවියේ කටයුතු කරගෙන යන්න ඔබ ටික කලක් මේ මාලිගයේ සිටින්න රජ කෙනෙක් නැතයි කියන කතාව හැමතැනම පැතිරෙනවා. හරිස්පත්තුවේ කැරල්ලක් හටගෙන. ඒ අතර කටකතා පැතිරෙනවා. කටකතා නිකම්ම පැතිරෙන්නේ නැහනේ. දේවිය පරංගි කපිතාන්ට ආරාධනාවක් කරා කියලා කතාව පැතිරෙනවා. ඒ කතාව නම් ප්‍රබන්ධයක් විය හැකියි. පරංගි අසුරේ හිටියාට කුසුමාසන දේවියට ජාතිය ගැන කැක්කුමක් තිබුණා. මේ කටකතා ප්‍රබන්ධවන්නේ රජවාසලින්ම විය හැකි. හත්කෝරලෙන් පරංගි දූත පිරිසක් පැමිණෙන බවට මාහට ඔත්තුවක් ලැබී තිබෙනවා. ඒ ඔත්තුව මාහට ලබා දුන්නේ අපගේ භික්ෂුන් වහන්සේ නමක්. මේ මොහොතේ රාජ පදවිය අස්ථාවර බවක් තිබෙනවා. මම සේනාධිපතිතුමා කැඳවන්නම්. විතර යනු රාජ්‍ය සභාවෙන් විතර යනු
ඔබ කවුද මට අණ කරන්න? පුත්‍රය ඉවත්වන්න. ඔහුට සැර කරන්න එපා. සියලුම රටවල මුහන්දි නම්බර පැමිණ තිබෙනවා. ආරක්ෂක කටයුතු හැර වෙනත් දේවල් ගැන සාකච්ඡා කිරීමට. මලේක මිට්ටි කැඳවන්න. ඔබ මා හමුවට පැමිණෙන බව වීදියේ බණ්ඩාර මට දැනුම් දුන්නා. මා පැමිණෙන්නේ අසවේදු කපිතාන් ජෙනරාල්තුමාගේ ආරාධනාවෙන්. යුද කවුන්සලයේ තීරණයකට අනුව. මට ඒ බව වීදියේ බණ්ඩාර දැනුම් දුන්නා. උඩරට රජකම ලබා ගැනීමට පෘතුගීසි සේනාව සැපයීමට කපිතාන් ජෙනරාල්තුමා කැමති. මේ සේනාව පෘතුගීසි බටයන් 400ක් වගේම ලස්කිරිඤ්ඤ බටයන් 8000කින් සමන්විතයි. අපි රජකම ලබාගත්තට පසුව පෘතුගීසින් අපෙන් බලාපොරොත්තු වෙන කුමක්ද? පෘතුගීසි අධිරජතුමාගේ නියෝජිතයන් ලෙස උඩ රට පාලනය කිරීම. මේ ගැන වීදියේ බණ්ඩාරගේ තීරණේ කුමක්ද? ඔබතුමා පැමිණෙනතුරු එතුමා බලා සිටිනවා. එසේනම් අපි එතුමාව මුණ ගැසෙමු. අපේ සතුරන් සමග හසුරුපත් ගණදෙනු කිරීම රාජද්‍රෝහී බවක් නොවේද? ඔබ චෝදනා එල්ල කරන්නේ රාජකුමාරයෙකු ලෙස නොව ගැමියෙකු ලෙස. ඔබ තවත් මට දොස් නගන්න එපා. එනෝනේ මුවදුරකට මුණ දෙන්න මා සූදානම්. තා දුස්සෙත්. මල් මද කුලව මිය සොබනා.